ල ට න ක්‍රමට නම දර්ම ගන ගණඩාම ට පංචු පාදන කන්ද වසිංග රටනවා අනිත දුක්ක වසේ. අනිතතු දුක පරන සි පචු පාස්න්ද වසිංහ්‍ර ටන. ඒළඟට පටිස් සමුපාද වසින්ෙන් හේතු පාදහම් වසිංහර වටනවා. ඊළඟට දහතු වාතන ස්කන්ද වසිංහ රවටනවා ඊළඟට බද්ජග ධරර් ආදී වසිංග්‍ර වටටනවා. ආරෂ් ාංික මාර්ග දී වසිංහර වට්ටනවා. කදදහනු සාරි සෝත පන්න ආද වසිංහ ර වවටනවා. ඉඟට දරමය විචක්තනය කරනවාය කියෙන ආදී වශසින්හ රවට්ටනවා. මෙන්නමදිත් අලුත් රැවටල්ලිකමයයක් කෙනනවා. ලොකයි වැඩේ කවුද රවට්ටන්නේ හිත රවට ඇයි තන්නහම ජනිත කරා පුරුසේක. චිත්තමස්සු විද හමචි සත්ව සංසා අරමාපාටි දුක්කන්න පරිමුත්්චදී. දුකපතිසිතව යන්නන්නේ තැන් සවට්ටනවා. දිගට වරවට්ටනවා. ඒ රැවැටටිල්ල කව ඩාවත් නොදර වෙන්නේ. මතිීකමයි මකක්ද. අපි හොඳන තේරුම් ගඩ ඒ කාරනාවයක් යෙදනාන් තම අනොමදස්සිිත්ව අනොමදස් සිත්ව බවට ලැබුණනම් මනමහරි කරුණක් එක්ක නදුකං දුක්ක පිරිදිද හොයන්නේ නන්නේ. දුක්ක පිරිසිද හොයන්නේ නෑ. හිතපු කාරණනාව චිත මස්ස විදහාවත් වෙලාතිය. ඇම තන පන්චි ප හ තවා නවාර න්ද හිතන දන් හිත මකද ව ඔවු මෙතන අල දෙයක්න ගටනද නෑන කියලා නම ද සිතක් ල. ැ මෙතන සක්කා කියන ප්‍රශනය තියන්නේ මෙතන මෙන්න මේමකාන යන්නේ මේ හතවල දහමත් තියෙ ද මේක හමර අපේ ජීවිතේ ප්‍ර්යක් මේකින් අයුගන ෝන මෙතන පොච්චර බරුවත්ද අපි කරන්නක නොද සික් මක දෙවෙල්ී. දුක්හන්න පරිමුච්චෙති තන්න හා ජනීති පුරිසුව වෙලා චිත මස්සු විදධාවවිත කරනවා සත්ව සංසාරම පාද නෑ පිරිසි ලො න්නේය. ඔවැනි හිතන කෙනෙකුට කවදාවත් නිදහස්සට බෑ ඇති ගාම්ිර බුදුරන් වහන්සේගේ ධරමි ලබි නැතුවයි. ඇැබයි ඔවැනි හිතනෙනෙක් ඕන එවැනි හිතනගතියක් වනේ. එවැනි හිතනගති යතිේදී එට තයෙන කොහින් ගියටත් අහුවෙනවා. කොහෙගියත් අහුවෙනවා කොහෙංගියත් හසර මයි, කොහෙංගියත්ත වැත්තමයි, කොහෙන්ගියත් හිත අපි රවත්වනවා. කොහෙගියත් රවටවනවා.මකින්ගැලවෙඩ බෑ. අසගනයි. අන්ත අසරනයි. අන්ත අසරන තැනදී. බුදුරන් වහසේක ධරමයක්ත් ඇහුුණොත් පමණ මයි පිළිසරණක් ලැබෙන්නේ. හිතේ වස ගත්තය ඉක්ම වන්නේ. හිතේ වහල් භාවයේ ඉක්ම වන්නේ තන්හා ජනත පුරි සත්වය ඉක්ම වන්නේ සත්තෝ සංසාර මාපාලි බව ඉක්ම වන්නේ එත නැත්තන්නේ. මොකත් දෙකම කරුණ. එකම කරුණයි තියෙන්නේ. මේ විදියට හිතන කෙනෙකුට මේ විදියට කල්පනා කරන කෙනෙකුට කොහෙෙන් ගත්තත් ජැලවීමක් නැති බව හිතන කෙනෙකුට. අන්තාසරන බව ජැවිික්ි කෙනෙකුට. ඇ අතසර බව ලපුණි කොම හිතලා විචක්ෂණ ශීලී බව. ඊළඟට හිතරපු තැනදී තමයි නිවැරදිව හිතරපු තැනදී තමයි අන්තසරණ භාවයන්නේ මොකද අන්තසරණ භාව මේ කොහංගත්තත් තමා ලැබිලනවේ. කොහෙන්ගදත් මේ හිත අපි රවට්ටන වනවෑ. කොහෙෙන් ගත්හත් මේ හිත අපි අපි හිතේ දශෙක් කලානවේ ඔන්න ඒ කරුණ යෙදෙන්න්නට ඕන මොකක් එක්කද චීතලා විචක්හනය කරලා කල්පනා කරලා උත්තරැ කම්ලදන අසරනයි හිතීමේ ද අසරනයි ඔන්න ඇහෙනවා ගම්බිහිීර ධරමයක් ඒ ගම්බීර ධර්මය පැහැදිලි කරලා දෙන ක්‍රමි මේ අපි හිතන ක්‍රමීද කැලපින්නේ හොකයි වෙනස අනිත්්‍යක තමයි එකට විශේෂයක් න අප හිතන කරමට ගැල්ලපෙන් නැතිවුණන මේ ජීවිතය අවෝරධ කරගත්තම මේ ක්‍රම්මනවට බොරු කියන්නේ ඔන්න ලෞකික සම්මාධීත්තිය. ඕකත් එන්නට ඕනේ එනවා ඇත්තටම මේ මේ අන්තස්සරන බහාවදී. සැද පහරකට අහුවෙලා යන කෙනෙක් විිදුරු ගහෙත් එල්ලනවන. සීමර ජාාවච්චකන සැද පහරකගහගෙන අදදි එල්ල ඊට පිදුර ගහවත් න නෑයා ගිහිල්ල විනාශරය. සිහිමුරජා ො සිහිමරජා නොවී හැඩපහරි ගාගෙන යනවනම් කෙනෙක් මොකදෙල්ලෙන්නේ පිදුරුග හෙට්තෙල්ලෙනවා. මෙන්න මේ වගේ තමයි සිහිමුුරජා නොවී හඩ පහර ගහග යන කෙන වගේ තමයි ජීවිතය ගැන මේ විදි ට හිතන අන්තාසරන බව වැටහෙන එක හිතලා 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 හිතල අන්තාසරන බව වැටගෙනවා. සිහිමුරජා වෙලා යන කෙනා තමයි ජීවිතය ගැන මේම හිතන් ඇැති කෙනවා. එයාට ගහගෙන ගියා කියලා කිසි ප්‍රශ්නයක්න සිහිමුුරජාවලන් මැරිලාමය එචර ගන්නේ. සිහිිය තියනෙන අරහිතන කෙනාවගේ. එයාගේ අසරන භාවට පිදුරගහත්තෙල් එෙනම් පිදුරග හෙත් එල්ලෙනවා කියලා කියන්නේ මෙහෙම හිතන කෙනාට නිවැරදිව හිතන කෙනාට කව දාවත් යෙදෙන්නේනෑ ශ්‍රමණ කෙනෙගේ වචනය නොපිලි ගැනීමක් ෙදෙන්නේනය. ශ්‍රමණයගේ වචනය නොපිළ ගැනීමක් ෙදෙන්නේන්නේ. එක්කෙරට යාට ඉදනවා මීමන්තා සරන පවත් එක් අන්න වගේ තමයි පිදුර හහිත්ත එල්න්න පිතුරු හල්ලා ගැල යන කරන්න ද යන්න. ඒගේ තමයි ඕන ක්‍රමණය එක් කියන කාරන වහනවා හැබයි ඉතින්ගේ කත්රදී තින් කරන්න යන්න අ තව කරමනොරුගගේන වහන. මෙන්න මෙහෙම ඒකන අහගන යන්න එකගෙන ඒ සැමනවරුන්ගෙදේ හනවා. හැයි බුදුරන් වහස්සේෙද වෙනස්. අනිත්තරමනවරුන්ගේ තියෙන දේ නම් ඇත්තරම් පිදුරුග හත්තවක් ඇත්තම් පඩරරක් බුදුරන් වහන්සේගේ හරියට ගොඩ තියෙන ගහක බැන්ඩපු හොඳ තේඩාවක් වොගේ. ඒ කෙල්ලු නොත් නම් ගැලවෙන්නේ නෑ එක ගහගෙන යන්නේ නෑ. පිදුරු ගහ නෙමි. රොකු සද්දන්ද ගහක බැඳපු තේඩාවක් වගේ ඒෙල්නුත් ගොඩට ඇන්ඩම්බුව මෙන්න මේ බුදුරයන් වහන්සේගේ ඒඉල් අල් කල්ල නකොටම තේරෙනවා යන පහරට යන්න නෑ කියලා. අයි උඩට යන්න දෙයක් නෑ හොට තේදාවක් බැඳපුල අනුවක් කරන තියෙනවනම් මේ ගහ බැඳ පුුත් අනුවක් කරනල තියෙනවනවා. අයි ගොඩ යන්න්න දෙයක් නෑම ජලයේ ඉද්දිම අල්ල ගත්ත ැනදීම තේරෙන නොවක්ද යන්න නෑ ගහගන්න. හැබැයි පටරල කල්ල කතතු තීම පිදුරුගක් ඒත් ජනවා අනෙ දියන්නේ නෑ යන විදිහයට විරුද්ධ වුණාකදද වනේ යන විදිහයට විරුද්ධ වුණා මොන විරුද්ධත්වයද අර සැඩ පහර විරුද්ධත්තේ ඒවගේ තමයි ඇබයි හැ පහර ඉන්නේ හැබැ විරුද්ධ වුණා ඇයිඒ සැද පහර හිටට ැඩ පහර යන්නේ නෑ. එකන පුට සැද පහර ඉන්නේ මහා ජනල් කලක් යන්නේ නේ ඒගහගෙන අල්ලගෙන ෙන්නේ ගොඩට ගිල්ලත් නෑ හැබයි අල්ලගෙනඉන්නේ. පිදදුර ගහ කැල්ල ොත් ේ යන. දුරන් වහසේ ධරමයන්නේ වගේ. ඇද පහරිඉන්නවා ඇඩ පහරි ගාගනයන්නේ ගොඩට යන්න පුළුවන්. ඒකමයි පිංවතුන බුදුරන් වහන්සේ පෙන්නන කාරනාව තමා කියන කාරණාවට නිර්ුවචනී වෙනද යක්නෑ. එකනි ජිතල මොනවිදධකට ෙදර කරල්පනා කර නිර්වචන වෙනද යක්නන්නේ. හැබැයි ඇත්තනිමේ නන් කියන්න නික මනවරු මේ කස හැලදානවා. ඇයි තමා කියන කාරනාවක් නිර්වච්නී වෙන දෙයක්න්නේ? තමා කියෙන කාහරණාව එක්ක නිර්වාචන වෙන දෙයක්න. ඒක නිසාකෙන් කහුර වෙන විදිහයක් නෑ. ඒක නිසා ශ්‍රමණවන බොරු නං කියන්නේ අර කතහරි නවා. හැබැයි ශ්‍රමණොරු ඇත්ත කියන්න නිසා අතහරින්නේ අල්ලගෙන න්නව. දැන් කොහොමර ගොට යන්ඩ යනවා. අර යන පහරට විරුද්ධ අයහම්බ වෙන්නේ. මෙන්නේ මේකගේ තමයි ප ගොට බුදුරන් හස ධර්මයයක් දෙයන. ඒක කිසි විදිහයින් තමාට තහවුරු වන්න නිර්වාචනයක් නෙවෙයි අපි මේ බැරදිවිදිිය අල්ලග තමා තහරු කරගත්ත. දුරන්හස පෙෙනන ධරම ග්‍රහ එකක්වත් බුදුවරුන්ට ආවයනි කන ධරම විග්‍ර හයකක් වත්. තමාට හම්බ වෙන කරුණේ එකයි වෙනස. තමාට හම්බ වෙන කරුණු නෑ කියන්නේ තමාට වැටහෙන කරුණුණේ. තමාට වැටහෙනවනන් තමහින්නවානි තමාට වැටහහිෙනනන් තමාහිවා.